දරුවන් කියලා පිළිගන්නවා. අද මිගුට අක්කා ඉල්ලලා තියෙනවා නේ මේ ඩමිස් කවර් කරලා කේක් එකක්. ඔයාලට ගෙදරදී හදාගන්න පුළුවන් පොඩි කේක් එකක් මම කියලා දෙන්නම්. ගොඩක් අය අහනවා මේ කළු පාටින් ඩමි එකක් කවර් කරන්න කොහොමද කියලා. ඉතින් දැන් අද බලමු අපි කළු පාටින් ඩමි එකක් කවර් කරලා චූටි කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා කේක් ස්ට්‍රක්චර් එක. අපි මේ ෆොන්ඩන්ට් අයිසිං අනන්න හදන්නේ මේ මේක බ්ලැක් කලර් එකෙන් අනන්න හදන්නේ. මේ ෆොන්ඩන්ට් අයිසිං වීඩියෝ එක බලන්න බලපු නැති අය එතකොට තව ටිකක් මේක පැහැදිලි. දැන් මේකට මම ජෙලටින් දාගෙන තියෙනවා මේ මේ හැන්දෙන් දෙකක්. එතකොට එක ජෙලටින් හැන්දක් තිය කරන්න ඇල්වතුර තේ හැන්දි හතරමාරක් ඕන. එතකොට මේකෙන් දැන් දෙකක්නේ මේ නවයක් ඕනේ අපිට. දැන් මේකෙන් මම දෙකක් දාගත්තනේ. එතකොට හතරමාර ඒවා දෙකක් ඕනේ. නවයක් ඕනේ. ඇල්වතුර එකයි. මෙතෙන්ති දාන්නේ ඇල්වතුර අපි. ඊට පස්සේ මේක ඩබල් බොයිල් කරන්න ඕනේ. ඩබල් බොයිල් කරනකොට ලිපේ තියන්නේ නැහැ. මේකට වතුර දාලා ගන්න. දැන් අපි ජෙලටින් ඩබල් බොයිල් කරගෙන තියෙන්නේ මේ විදිහට එන්න පුළුවන්. ඒව අපි අන්තිමට පෙරලා අයින් කරනවානේ මෙහිම කරලා. දැන් ඊට පස්සේ දැන් ජෙලටින් තේ හැඳි දෙක මේ මේස හැඳි දෙකට ලික්විඩ් ග්ලූකෝස්. ලික්විඩ් ග්ලූකෝස් දාන්නේ මේස හැඳි එකයි. ලික්විඩ් ග්ලූකෝස් මේස හැඳි එකයි. හැම වෙලේම ජෙලටින් දාපු ප්‍රමාණයෙන් භාගයක් තමයි මේ ලික්විඩ් ග්ලූකෝස් දාන්නේ. ගොඩාක් වැඩි වුණොත් අපිට ඩමි එක මේ කවර් කරනකොට අයිසිං එක ඇදෙනවා වැඩි වෙනවා. මේ ලික්විඩ් ග්ලූකෝස් එක වලින් තමයි ෆොන්ඩන්ට් අයිසිං එක ඇදෙන්නේ. ඒක නිසා ඒක ගානට දාන්න ඕනේ. මේ සැහැන්ද කිව්වට හරියටම මේ සැහැන්දක් අපිට ගන්න බැහැ. තේරෙනවනේ මේ ග්ලූකෝස් ගන්නකොට එනවනේ. එතකොට අර ජෙලටින් වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි ගන්නෙ. අපි හිතමු දැන් අපි වහින දවසකට ඩමි එක කවර් කරනවා කියලා මේ සැහැන්දක්ම ගන්න එපා. චුට්ටක් අඩුවෙන් ගන්න. එතකොට අර මේකෙන් ඇදින ගතිය වැඩි වෙනවා. මේ වහින දවසක නම් දිය වෙනවා. දිය වෙන එක වැඩි. ඔය සාමාන්‍ය දවසකට නම් මේ චුට්ටක් වැඩි කරලා ගත්තම අපිට ඩමි එක කවර් කරගන්න ලේසි. ඒ වගේ හිතලා චුට්ටක් අඩු වැඩි කරගන්න. දැන් අපි මේක හොඳට දිය වෙන්න අරමු. දිය වුණාට පස්සේ අපි පෙරලා ගමු. මේවා පොඩි පොඩි කෑලි තියෙන ඒවා ඔක්කොම අයින් කරගමු. ඉතින් අපි අයිසින් සුග ග්‍රෑම් 750 කිලෝ එකක් විතර තියාගෙන පටන් ගන්න. දැන් කළු පාට ඩමි එකක් නේ අපි කිව්වේ. එතකොට අපි මේ දැන් අර මේ අපි හදාගත්තපු මේ ජෙලටින් මිශ්‍රණය පෙරලා ගත්තා. මම මේකට කළු පාට එකතු කරනවා. මේක කළු පාට එකතු කරනකොට ගොඩක් අය අහනවා මේ හොඳටම කළු පාට වෙන්නේ නැහැ එහෙම කියලා. අළු පාටයි වගේ. එතකොට වැඩිපුර ටිකක් දාගන්න තමයි ඕනේ. ඉතින් මේකෙන් තමයි දැන් මේක බලාගන්න මේ තියෙන්නේ මේ විදිහට මං හදාගත්ත මෙහෙම දාන්නේ. දැන් මේක අපේ හරීම කලයක එන්නේ නැති වෙන්න පුළුවන්. අපි අනලා මදි ටික හදාගමු. අයිසින් සුග හලලා ගන්න.
මේ මේ සිතියෙන් ටික මේ ස්කේප් එකෙන් එකතු කරලා ගන්න. අංගෙ මේ විදියට අතේ ඇලෙන්නේ නැති ගුලියක් හදා ගන්න. දැන් අපි අනල ඉවරයි මේ යටට මම corn flour දැම්මා මේ කලයක මේ දැන් black හොඳට තියෙනවා දැන් තව මදි වගේ නම් දාගන්නත් පුළුවන් මදි නම් මේ කොමත් ඒ කළු පාට එක දානකොට ටිකක් වැඩිපුර දාන්න මේක ටිකක් වෙලා යනකොටත් මේ මීට වඩා කළු වෙනවා ඔයාට තව කැමති නම් දාගන්න එම් පාට චුට්ටක් විතර මදි නම් අපි ඩමීක වෙලුණාට පස්සේ අපිට Brush taking gargan, not pull on you, not a mid ten divadagan, tamai hunde. Then up a balloon, then up piano liver, I up a balloon, then tummy, cover current, comb the killer. Mava gave said dummy, cactamai, up a cover current, got the balloon, then cover current, comb the make cover current, go to him, kill him one nut pull on, cut us the hicket, current pull on. Then mummy. කේක් කරන ඩිසයින් එකට මෙහෙම කොටස් දෙකකට උනත් කරාට කමන්නේ මම දැන් හදන්නේ රවුමක් දාලා මෙහෙම මේ පටියක් දාලා කවර් කරන්න. යන්නකොට තමයි කවර් කරන්න අපිට ලේසි මේක සොෆ්ට් වෙනවනේ අයිසින් එක මේ විදියට. පස්සේ මේ ගෑවෙන corn flour යවා ගන්න පුළුවන්. මේ විදිහට මේ දාන්න ඕන මෙහෙම. කොම් ලබද දාතුනි කරගන්න. දැන්ක ඩම එකක් කව කරනකොට අපි ගොඩක් කියන්නේ අඟල් කාලකට වඩා මේ අයිසින් එක මහතට දාගන්නේ නැහැ. මේ විදිහට අපි Fondant anan gathapu liquid ekema tikak api ga ganna. Eka moonne eka thibunu nisa man ga ekata wathura tikak balunoth alawanthala me gana kota godak ga ganne. Den api meka kapa gatta oyala purudu wenakam mehema meke ottalama ganna. Mehema. Neh ekotota kadenne. විදියට නීට් කරගන්න. දැන් කොටස අපි මේක කරලා ඉවරයි. ඊට අපි මේක දැන් මෙතන ඉඳලා මේ වටේ ප්‍රමාණය මැන ගන්නවා.
මැනගෙන මේ දිග පටියක් දාවත් කමක් නැහැ කොටස් දෙකකට දැම්මත් කමක් නැහැ ඒක දාලා මම ඒ ජොයින් වෙන තැන මම කියනවා මීට් කරගන්න කොහොමද කියලා දැන් මේ පැත්ත මේ අඟල් 6ක් අපිට ඕනේ අඟල් 6ක් තියෙනවානේ මේ විදිහට අපි කරමු
පැහැදිලි නෑට ඩමි එක කව කරපු හැටි දැන් කළු පාටම අපි අයිසිං එකේ ආවේ නෑනේ එතකොට අපි මේක කව කරලා වේලුනාම මම මේකේ උඩින් කළු පාට ටිකක් මේ බ්‍රෂ් එකකින් ගාගත්තා මේ ලික්විඩ් කලරින් එකම ගාගත්තා මොකද කළු පාට නැතුව සුදු පාටින් ඩමි එක කව කරලා කළු පාට ගෑවොත් ලස්සනට එන්නේ නෑ ඒක නිසා අර කළු පාට එතනටත් දාලා අර කෝන් ෆ්ලවර් එහෙම ගෑවුනාම පාට වෙනස් වෙනවනේ ඒක නිසා මම කළු පාට ටිකක් මේ පරිස්සමින් ගාගෙන තියෙන්නේ දැන් පැහැදිලි නෝට ඩමි එක හදපු විදිහ දැන් මේ වගේ බෝඩර්ස් තියෙනවා අපිට කඩෙන් ගන්න පුළුවන් මේක කේක් ස්ට්‍රක්චර් එකක්නේ නැත්නම් මම ඔයාලට කියලා දුන්න වීඩියෝ එකකින් මේකට බෝඩර්ස් කපලා ගන්නත් පුළුවන් දැන් මේකට උනත් මේක ස්ට්‍රක්චර් එකක් උනාට ඔයාට මේම කපලා ගන්න පුළුවන් බෝඩර්ස් ඉතින් මම මේ විදිහ එකක් මම ඔයාලට පෙන්නන්න මෙහෙම දැම්මා මේ විදිහට කරා ඊට පස්සේ දැන් මේක මම අර ඩ්‍රිප් කේක් එකක් හදන්න යන්නේ මේ මේක රොයල් අයිසිං මතකයිනේ රොයල් අයිසිං බලා ගන්න මේ රොයල් අයිසිං වීඩියෝ එකකුත් ඇති ඒක බලා ගන්න මම මේක දැන් මේ විදියට මෙහෙම දානවා පරිස්සමට දාගන්න. ඉතින් අපි මේ රොයල් අයිසිං වලින් මේ විදියට මේ අයිසිං එක දැම්මා. ඔයාට මේක කැමති කලර් එකකින් දාගන්නත් පුළුවන්. දැන් මම මේක මේ වයිට් කලර් එකෙන් දැම්මේ. දැන් අපිට ඉතින් ඔයාට ඕන විදියට මේක ඩෙකරේට් කරගන්න පුළුවන්. මේ විදියට මේ දැන් පියුනි මල් එහෙම ගහලා මේ විදියට තියන්න පුළුවන්. මේ විදියට මේව කළා අපි ඩෙකරේට් කරගමු. දැන් පැහැදිලි නේ මේ පොඩි ඩමි එකකින් ඔන්න තනියම කේක් එකක් හදන්න පුළුවන්. ෆොන්ඩන්ට් එක කවර් කරා බ්ලැක් කලර් එකකින්. කැමති කලර් එකකින් කවර් කරගන්නත් පුළුවන්. රොයල් අයිසින් එක තමයි මේ ඩ්‍රිප් කරේ. කැමති කලර් එකකින් දාලා ඔයා දැන් පියුනි මල් තමයි මම මේකට තියන්න හදා. පියුනි මලේ වීඩියෝ එකක් බලන්නකෝ මේ වගේ මලක් හදාගන්න පුළුවන් එතකොට ඔයාට. අපි දැන් පියුනි මල් දාලා මේ කේක් එක ඩෙකරේට් කරගමු. මේ පියුනි මල් ගහලා මේ විදිහේ ලස්සන කේක් එකක් හදලා අපිට කමෙන්ට් කරන්නකො බැරි නම් මොනා හරි ආපහු කියලා දෙන්න. ලස්සනට කේක් හදන්න ඉගෙන ගන්න. මං කල්යාණි මුණසිංහ.